shared by wonderful people. But then, unfortunately, racialism and religious issues. EU එකේ තානාපතිවරු අමුවීමක් ගිය සුමානේ සිවිල් සමාජය ගිහිලා හමුණා. හමුණාට පස්සේ සිවිල් සමාජයට තානාපතිවරුගේ ඉල්ලීමක් ආවා. අපිට තමුන්නාන්සේලාට සහයෝගය දෙන්නත්, තමුන්නාන්සේලා හමු වෙන්නත්, තමුන්නාන්සේලා පල්ලියකට අපි පැමිණෙන්න ඕනේ, අපිට ඒ අවස්ථාව ලබා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කෙරුවා. ඒ අවස්ථාව තමයි අපි අද ලබලා දුන්නේ. අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා EU එකේ තානාපතිවරු සහ ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමයි කැනඩාවේ තානාපතිතුමියන් අද මේ පල්ලියට පැමිණීම ගැන. ඇත්ත වශයෙන්ම ඒගොල්ලන් සියලු දෙනා ප්‍රකාශ කරපු එක ඔයාලා මාධ්‍යයෙන් බලා ගන්න පුළුවන්. ඒගොල්ලන් අපිට කිව්වේ මෙච්චර ප්‍රශ්න ඇති වෙලා ගිය ආණ්ඩුවේ සමේ ආණ්ඩුවේ මෙච්චර ප්‍රශ්න ඇති වෙලා මුස්ලිම් ජනතාව තවමත් සාමකාමීව ඉන්න එක ගැන ඒගොල්ලන් සතුට ප්‍රකාශ කරනවා. මේක තමයි වැදගත්ම දේ. මේක තමයි අපි ජමීතුල් උලමායකින් සහ අපේ මන්ත්‍රීවරු, ඇමතිවරු, සංවිධාන, සිවිල් සමාජය ඔක්කොම හමු වෙලා අපේ ජනතාවට කිව්වේ කෝප වෙන්න එපා, අදිසි වෙන්න එපා. මේකට අපිට අනිවාර්යෙන් විසඳුමක් ලැබෙනවා කියලා අපි කිව්වා. දැන් ඥානසාර ස්වාමීන් වහන්සේව අතනු ගණ්ඩ හදාන්නේ මේ අපේ ප්‍රශ්නයකට නෙවෙයි. දැන් ඒ වහන්සේට කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් නඩුවක් හෝමගම උසාවියේදී සිදුවෙච්ච සිදුවීමක්, ඇක්නිගොඩගේ නෝනව තර්ජනය කිරීමක්, ඒ දෙකට තමයි එතුමාට අද උසාවියේ නඩුවක් පවරලා දෙන්නේ, කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් නඩුව. දැන් මේ නඩුවට ඒ වහන්සේ යන්නේ නැහැ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කෝට් ඔෆ් අපීල් එකේ කන්ටෙම්ප්ට් ඔෆ් කෝට් එකට අනිවාර්යෙන් කෙනෙක් ගියම යන්නම ඕනේ. යන්නේ නැතුව මොකද කරන්නේ? නීතිඥවරේ ගිහිලා කියනවා එයාට එන්න බෑ, එයාට සනීප නැහැ කියලා. ඒක උසාවිය පිළිගන්නවා. ඊට පස්සේ උසාවිය ඒ වෙලාවේ මෙඩිකල් එකක් ඉල්ලුවෙත් නැහැ. උසාවියෙන් මේකට කරුණු දක්වන්න කියලා කිව්වෙත් නැහැ. අනිවාර්යෙන්ම අනිත් දවසේ ඇහින්න ඕනේ කියලා එකක් කිව්වෙත් නැහැ. ආයිත් අනිත් දවසේ ඊයේත් මේකම වෙනවා. මෙඩිකල් එකක් ගිහිලා දෙනවා. ඒ වංශෙම ඉස්පිරිතාලේ තියලා දෙනවා කියලා කියනවා. ඒකට බලන්න ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ යන සොලිසිටර් උසාවියෙන් ආන්නේ නැහැ. ස්වාමිනි දැන් මෙයාව ඉස්පිරිතාලේ දාලා තියනවා කියලා කියනවා. මෙයා කොයි ඉස්පිරිතාලේද දාලා තියෙන්නේ? ඇයි රජයට වුමනා කරනවා මෙයාව අතරවල ගන්න? එහෙම එකක් ඇව්වේ නැහැ. මේකෙන් අපිට පෑදිලි ලෙස පේන්නේ Facebook වල, WhatsApp වල, YouTube වල අපිට පේන්න තියෙන්නේ මේ සම්පූර්ණ වැඩපිළිවෙල මෙයාව ආරක්ෂා කරන වැඩපිළිවෙල විජේදාස රාජපක්ෂ ඇමතුමා කරනවායි කියන එක ඒ එළි වෙලා තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ විජේදාස රාජපක්ෂ ඇමතුමාගේ මේක. ඇත්ත වශයෙන්ම කියනවනම් අපි මුස්ලිම් ප්‍රජාව, මුස්ලිම් සිවිල් සමාජය ගිහිල්ලා එතුමාව තමයි මුලින්ම අම්බුනේ. අම්බෙලා කිව්වා මේක නවත්තන්න ඕනේ. මේකට නීති රාමුවට මෙයව ගේන්න ඕනේ. නීති රාමුව තුළ මේක වැඩ ගන්න. ඇයි මේ රටේ සිංහල ජාතිය කියලා කියන්නේ අන්තිම අහිංසක, අපිට එකට කන්න පුළුවන්, එකට බොන්න පුළුවන්, එකට ගමන් යන්න පුළුවන්, එකට ව්‍යාපාර කරන්න පුළුවන් ජාතියක්. ඒ වගේ ලස්සන ජාතියක්ගේ නම විනාශ කරන බුදු දාමයේ විනාශ කිරීමට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් ඒ ඥානසාර ස්වාමීන් වහන්සේ කියලා පේනවා. ඊටත් වඩා තව ගැඹුරෙන් හිතන්න තියෙන එකක්. ඒක තමයි එදා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව නැති වෙන්න හේතුවක් මේකම තමයි. සුළු ජාතින්ට පාර දීම, සුළු ජාතින්ගේ පල්ලි කෝවිල් චර්ච් කැඩීම, මේ වගේ වාතාවරණය තමයි එදා තිබුණේ. අද මොකද? එදා මහින්ද රාජපක්ෂ ගෙදර යවපු විදියටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගෙදර යන්න ඕනේ කියන එක ඒ තීන්දුව අරගෙන තමයි මේ කුමන්ත්‍රණය කරනවා කියන එක මම ඊයේ ජනාධිපතිතුමාගේ රැස්වීමේ බව පැවසුවා. ඇයි අපි එහෙම කියන්නේ? අද තමුන්නාන්සලා මාධ්‍ය හොඳටම දන්නවා. තවමත් YouTube ගියාන දිනන ඩන් ප්‍රසාද් ඥානසාර ස්වාමීන් වහන්සේට කියපු දේවල්, ඥානසාර ස්වාමීන් වහන්සේ අනිත් පැත්තෙන් ඩන් ප්‍රසාද්ට කියපු දේවල්, සිංහලයේ කට්ටිය කරපු දේ, රාවණා බලය, රාවෙන් මේ සියලුම සංවිධානය වැඩ කරපු විදිය තනි තනියම වැඩ කෙරුවේ. මොකද උනේ? දැන් කවුරු හරි ලොක්කෙක් මේ සියලු දෙනාම එකට ගෙනල්ලා කියලා දෙනවා
ඥානසාර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් ඕගොල්ලෝ වැඩ කරන්නේ. දැන් බලන්න ඩන් ප්‍රසාද් තමයි කියන්නේ බෞද්ධ නායකයා, බෞද්ධ ස්වාමීන් වහන්සේ. මෙයාව ආරක්ෂා කරනවා, මෙයාත් එක්ක අපි ඉන්නවා. මේවා තමයි කියන්නේ. හැබැයි එතුමාව ඒ වහන්සේව ඇරස් කරන්න ගියාම මොකද කියන්නේ? මේ ආණ්ඩුව මම පෙරලනවා කියලා කියනවා. මේක ආණ්ඩුවට තමයි තරජිනේ, අපිට නෙවෙයි. අපි ඊයේ කිව්වා ජනාධිපතිතුමාට මේ තරජිනේ තියෙන අපි මුස්ලිම් ජනතාවට නෙවෙයි, ආණ්ඩුවට තියෙන්නේ. ආණ්ඩුව පෙරලනවා කියලා කියන්නේ. ඒ නිසා ඔබතුමයි ඔබතුමාගේ එන්න IP එකයි තීන්දුව කරගන්න ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ කියලා. හැබැයි අපේ පැත්තෙන් අපි මෙච්චරකල් ඉවසුවා. පල්ලි කැඩුවා, කඩගිනි තිබ්බා, පොලිස් මාධ්‍ය ප්‍රකාශය වහම එනවා, ඇවිල්ලා කියනවා ඉලෙක්ට්‍රිකල් ෂෝටින්, ඉලෙක්ට්‍රික් සර්කිට් ෂෝට් කියලා. ඒකත් මම ඊයේ ජනාධිපතිතුමාගේ ඉස්සරහා පොලිස්පතිතුමාවත් තියලා කිව්වේ. දැන් අලුත්ගම මල්ලිකා තුන්වෙනි වතාවට ගිනි තිබ්බා. තුන්වෙනි වතාවට ගිනි තිබ්බා. මොකද වුනේ? පොලිස් මාධ්‍ය ප්‍රකාශකය ඇවිල්ලා කිව්වා මේක ඉලෙක්ට්‍රික් ෂෝට් සර්කිට් එකක් කියලා කිව්වා. හැබැයි අවුරුදු එකමාරක් ගියා පොලිසියට ඒ ෆොරෙන්සික් රිපෝට් එක ගන්න. ෆොරෙන්සික් රිපෝට් එක එළි වුණා. ඒක තාමත් එළියට දැම්මේ නැහැ. මොකද ෆොරෙන්සික් රිපෝට් එකේ මේක ගිනි තියලා තියෙනවා කියලා කිව්වා. අදටත් පොලිසිය තවමත් ඒ වැරදි ප්‍රකාශය නිවැරදි කරුවේ නැහැ. අපි ඉල්ලීමක් කරුවා පොලිස්පතිතුමාට. වහාම මේක පොලිස්පතිතුමා මේක කරවන්න, මේක ගිනි තිබ්බයි කියලා කියන්නේ. දැන් මේවට වන්දි ගෙවන්නේ කවුද? පල්ලි කඩනවාට වන්දි ගෙවන්නේ කවුද? කඩ ගිනි තියනවාට වන්දි ගෙවන්නේ කවුද? රජේ මේකට මැදිහත් වෙන්න ඕනේ. ශාලාව සිද්ධිය වුණාම රජේ පැනලා ගිහිල්ලා 50,000 අපි දෙනවා කියලා කියනවා. ඇයි ඒව මේවත් මෙතන දෙන්නේ නැත්තේ? ඇයි මේ පල්ලි වලට දෙන්නේ නැත්තේ? ඇයි මේ කඩවල් වලට කම්පන්සේෂන් ගෙවන්නේ නැත්තේ? ඇයි CCTV කැමරා වල ඔක්කොම තියෙනවා? ඇයි මේගොල්ලෝ අල්ලන්නේ නැත්තේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. අවුරුදු ගාණක් මේක පැරණි. දැන් 2016 ඔක්තෝබර් මාසේ කරපු වැඩේට තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ අතන උගල ගන්න ගියේ. දැන් මොකද කියන්නේ? ඊට පස්සේ අල්ලාහ් සුබ්හානහු තාලාව තවමත් එතුමා අනෛත්‍ය ලෙස වචන භාවිතා කරමින් අපිට කටහරලා කියන්න බැරි තත්ත්වයක ඒ නිന്ദා විදියට එතුමා ඇසිරෙනවා. ඒක කවුරුත් තවමත් මොකුත් කරලා පොලිසියෙන්වත් ගෙනියලා මේකට උත්තර ස්ටේට්මන්ට් එකක්වත් තවම රෙකෝඩ් කරලා නැහැ. ඒකයි අපිට මේ ආණ්ඩුව ගැන ලැජ්ජාවක් හිතෙන්නේ. ඒ නිසා අපි කියන්නේ අපි සාධාරණ සමාජයක ජීවත් වෙන්න ආස මිනිසු, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලුම ජාති එකට ජීවත් වෙන්න ඕනේ මේ මොහොතේ. මේ වගේ සුළු පිරිසක් මේ වගේ සෙල්ලම් දානවා, ජාත්‍යන්තර කොන්ත්‍රාත්තුවක්, ඒ වගේම මේ ඉන්න දේශපාලනඥයෝ කොන්ත්‍රාත්තුවක් කරන්නේ. මේක රජය හරියට තේරුම් අරගෙන මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න මේ මුස්ලිම් ජනතාවට වෙලා තියෙන අසාධාරණයට සාධාරණයක් මේ රජයෙන් කරලා දෙන්න කියලා අපි ඉල්ලීමක් ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා ඉන්නවා.